භික්ෂු රක්ෂණ ක්‍රමයක් අපි ආරම්භ කරනවා. පොසොන් අවසන් වෙලා ජූනි මාසයේ අවසානයේ හෝ පළවෙනි සතියේ ජූලි මාසයේ අපි රජයේ මම ඉල්ලුවක් මිලියන 90ක් මට පිළියෙන 50ක් දීලා තියෙන මේ ආර්ථික අර්බුද තුල ඒකත් එක්ක අපේ තියෙන බෞද්ධ අපේ අමාත්‍යාංශ අරමුදලක් මිලියන 650ක් අච්චරේ කිට්ටු වෙනවා. දැන් ඒක තම්පත් මුදල ඒකිනුත් දැනුත් වැනි ආපදා රක්ෂණ වැනි ගෙවීම් කරනවා. දෛනික බේතක් ගන්න වෙනවා ඩිස්පෙන්සරි හරි කොහට හරි 3500ක් දීම. ආපදාවකදී පෞද්ගලංශයේ රෝල්ට හරි ගිහිලා රුපියල් ලක්ෂ 10 දක්වා උපරිමේ ඒ සාති කරන වෛද්‍ය හා සාතික ඇතුළ ඒකත් අපි ගෙවීම් කළේ. මේ අතර අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාද මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හා අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදැක ජාතික මග වැරසටහන පිළිබඳ උන්වහන්සේ දැනුවත් කළා. පක්ෂ ભેදෙන් තොරව එකතු වෙලා අපි ජාතික මග නමින් ආයතනයක් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්තුවා. එතනදී අපි කරුණු හතක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. රටට ස්ථිර වශයෙන්ම මේ අන්තවාදයේ මැඩලලා සාමකාමී සමාජයක් ඇති කරගන්න. ඒ වැඩපිළිවෙල අපි මල්වතු අස්කිරි මහානායක ස්වාමින් වහන්සේලාටත් අනුනායක ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම රාමන්නිකායේ මහානායක ස්වාමින් වහන්සේටත් ලබා දෙන්න උන්වහන්සේලාගේ අනුශාසන ලබා ගැනීම තමයි අද අරමුණ.